වර්තමානයේ සීග්‍රේන් පැතිර යන බල්ලන් හා පූසන් සම්බන්ධ රෝගයක් ගැන ඔබත් දැනුවත්ද? කුඩා දරුවන් අතර පැතිර යාමේ වැඩි සම්භාවිතාවයක් ඇති රෝගයක් ගැන මේ වෙද්දි හැමෝම කතා වෙනවා. ආයුබෝවන්. ඔයගොල්ලෝ අදත් මේ එකතු වෙලා ඉන්නේ විශ්ව දැනුම ගවේෂක YouTube channel එකත් එක්ක. වෙනදා වගේම ඔයගොල්ලන්ගේ දැනුමට යමක් එකතු කරන්න අදත් අපි සූදානමින් ඉන්නවා. ඊට කලින් අපේ විශ්ව දැනුම ගවේෂක YouTube channel එක ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්තම් පහලින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන දැනගන්න පහලින් තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. වර්තමානයේ සීග්‍රේන් පැතිර යන බල්ලන් හා පූසන් සම්බන්ධ රෝගයක් ගැන ඔබත් දැනුවත්ද? කුඩා දරුවන් අතර පැතිර යාමේ වැඩි සම්භාවිතාවයක් ඇති රෝගයක් ගැන මේ වෙද්දි හැමෝම කතා වෙනවා. බල්ලන් හා පූසන් සම්බන්ධ මෙම රෝගය ගැන ප්‍රභාෂිනී ප්‍රනාන්දු නම් වෛද්‍යවරියක් මෙලෙස සටහනක් තබා තිබුණා. ටොක්සොකරයිසිස් කියන්නේ ටොක්සොකරා කානිස් හා ටොක්සොකරා කාටි කියන රවුම් පණුවන්ගේ ආසාදනයක්. මිනිසුන්ට මෙම ආසාදනය ඇතිවීමට නම් මෙම පණු ආසාදනය සහිත බල්ලන්ගේ හෝ පූසන්ගේ මල පහ මුඛමාර්ගෙන් ශරීරගත විය යුතුයි. එය අපවිත්‍ර කෑම හෝ අත්මකින් සිදුවිය හැකියි. මේ වළක්වා ගැනීම ඉතාමත් පහසුයි. ඔබේ ගෙදර ඇතිකරන සුරතලා නිසි කාල සීමාව තුලදී පණුහරණය කරන්න. මාස 3ට අඩු පැටවුන් සති 2කට වරක් පණුහරණය කරන්න. මාස 3ට වැඩි සතුන් මාස 2කට වරක් පණුහරණය කිරීම ප්‍රමාණවත්. නමුත් එහිදී නිවැරදි ඖෂධ භාවිතා කරන්න අමතක කරන්න එපා. මිනිසුන් භාවිතා කරන පණුනාශක සතුන්ට ප්‍රමාණවත් නොවේ. බර අණුව නිවැරදි මාත්‍රා ලබා දීම ඉතා වැදගත්. ෆාමසි වලින් බොහෝ විට වැරදි ඖෂධ මෙන්ම වැරදි මාත්‍රා ලබා දී තිබෙනු හමු වී ඇත. ඒ පශු වෛද්‍ය උපදෙස්ගෙන නිවැරදි ඖෂධ ලබා ගන්න. මෙලෙස නිසි ඖෂධ මගින් නිසි කාල සීමාව තුල පණුනාශක ලබා දීමෙන් ඔබේ දරුවා සුරතලාගෙන් ඈත් කර තැබීමට තරම් බිය විය යුතු නැහැ. මෙම රෝග තත්ත්වය වළක්වා ගැනීමට පහත ක්‍රියාවන්ද පිළිපැදීම ඉතා වැදගත්. බල්ලන් පූසන් මලපහ කරන ස්ථානවල ක්‍රීඩා කිරීමෙන් ඔබේ දරුවන් ඉවත් කරන්න. එලිමහනේ ක්‍රීඩා කිරීමෙන් පසු දෑත් සේදීම අනිවාර්යයි. සුරතලුන්ගේ මලපහ නිසි පරිදි බැහැර කරන්න. මෙවැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීම තුලින් මෙම රෝගය ගැන අනිසි බියක් ඇති කරගත යුතු නැත. අනිත් අයවත් දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරන්න කියලා ආයිමත් මතක් කරන ගමන් තවත් මෙවැනිම අපූරු වීඩියෝ එකකින් නැවතත් එකතු වෙමු.